අද එතකොට ගෑස් ටික නැති වෙනකොට දැන් මේ කට්ටිය කියනවා ලාම් තෙල් වලට ජනතාව මාරු වෙලා ඉන්නවා. ලාම් තෙල් ලිප් වලට. ලාම් තෙල් ලිපක් රුපියල් 700ට 800ට දීපිච්ච ඒවාද 7000ට 8000ට වෙළඳ පොලේ වැඩි වෙලා තියෙනවා. ඒ වගේම එහෙම මුදල කරවත් අද ලාම් තෙල් ලිපක් හොයාගන්න බැරි වුණ තත්ත්වයටපත්. එතකොට එහෙම කරලා ලාම් තෙල් ලිප අරගෙන ගිහිල්ලා තමන්ගේ දරු පැටවුන්ට ආහාර වේල සපයන්න හදනකොට දැන් අද ලාම් තෙල් ටිකත් හිග වෙලා. දැන් ලාම් තෙල් පොලිමත් නිර්මාණය වෙලා. එතකොට ලාම් තෙල් ටික හිග වෙනකොට ආණ්ඩුව මොකද්ද කියන්නේ? දැන් අපි දෙනවලු ඒකට ගුවන් යාන ආයින්දන. මේ පම්පෝරි කතානේ අර එකකට කියන්න තියෙන රෙද්දේ මල පහ වෙනවා. හැබැයි කටේ සවුදම නරිවාදන් ඉවර වෙන්නේ නැහැ. මේ අර පාන් නැත්තම් කේක් කාපියව ගුවා වගේ. ඒ වගේ තමයි මේ බොළඳ කතා කියලා ජනතාව රවට්ටන්න දන්නේ. මේ ලාම් තෙල් ටික අඩුම මිල තියෙන ලාම් තෙල් ටික දී ගන්න බැරි ආණ්ඩුව අර ගුවන් යානා ඉන්ධන දෙන්න හදනවා. එතකොට ගුවන් යානා ඉන්ධන ගහපුවාම හෙට අනිද්දා වෙනකොට ලාම් තෙල් ලිප් ගුවන් ගත වෙයි. ඈ ලාම් තෙල් කුප්පි ලාම්පු ගුවන් ගත වෙයි. එතකොට මිනිස්සු එතනත් අපහසුතාවයටපත් වෙයි. මේකම පත්තු කරගෙන ගිහිල්ලා මොතෙන්ද මේක නිසා තමන්ගේ නොහැකියාවන් වහගන්න තමන්ගේ බැරියාව වහගන්න ආණ්ඩුව නියෝජනය කරන මේ විලැජ්ජාවක් නැති කිරිකිතයක් නැති තමන්ගේ කටේ වාචාලකමට කියවන්න පුළුවන් උදවිය කිසිම දැක්මක් නැතුව ඔහේ ප්‍රකාශ කරගෙන යනවා. ඔය ප්‍රකාශ කිසි දෙයකින් තුලින් රටේ ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ කියන එක අපිට බොහොම පැහැදිලි